ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ් බොයි ඩබල් සැෂේ 10 රුපියල් 10ක් පමණයි. The big story. සමගි ජනබලවේගයේ පළමු සංවත්සරයේ නිමිත්තෙන් සංවිධාන කළ ජන රැලිය අද පස්වරුවේ පැවැතුනේ කොළඹ හයිඩ් පිටියේදී. ඒම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අභියෝග ජය ගන්නට එකට සිටගමු යන්න එහි තේමාව වී තිබුණා. ජන රැලිය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරන සෙසු මන්ත්‍රීවරුන් දෙක්ව සිටි නමුත් පක්ෂ මහලේකම් රංජිත් මදු බණ්ඩාර මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊට එක්වුවේ නැහැ. අපි ඉදිරියේ තියෙන බරපතලම වගකීම තමයි 2024 25 වෙනකොට අපේ ජනාධිපතිවරයෙක් අපේ ආණ්ඩුවක් අපි හදන්න ඕනේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ මීළඟ ජනාධිපතිවරයා කරන්න ඕනේ. පෙරමුණට ඇවිල්ලා අපේ ශක්තිය දෙන අය බිම්මට්ටමින් ජයග්‍රහණය වෙනුවෙන් නායකත්වය දෙන අය ඒ සියලු දෙනාම ආරක්ෂා කරලා ඒ අයට නිසි තැන දෙන්න අනාගතේ රනිල් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඒ ආණ්ඩුවකින් ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවායි කියලා මම තමුණාසෙන් මතක් කරන්න කැමතියි. අපිට ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට එකතු වෙන්න පුළුවන් තැනක් අවශ්‍ය වෙලා තියෙනවා. අන්න ඒ බලවේගය ගොඩනගන්න තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ යටතේ අපි තමුණාන්සලා සියලු දෙනාම ඒක රාශි වෙලා ඉන්නේ කියන එක හොඳට මතක තියාගන්න. ඉතිහාසයේ පළවෙනි වතාවට ගත්ත ණය පියවන්නවත් ණය ගන්න බැරි රටක් අද රාජපක්ෂලා හදලා තියෙනවා කියන එක මතක තියාගන්න. ඒ නිසා මේ රටේ අද ජනතාව තමන්ගේ ආදායම් අහිමි වෙලා බෙන්ස් කාර් වල රොටි විකුණන තත්ත්වයක පහලට ආදායම වැටිලා මිනිස්සු මහමග හිඟා කරන තත්ත්වයට පත් වෙලා තියෙනකොට ජාවාරම් කාර් පැලැන්තියක් ප්‍රකෝටි ගණනින් හරි හම්බ කරනවා කියන එක විතරක් අපි මතක තියාගන්න ඕනේ මිට්ටෝරුනි. එතුමල්ලා හිතන් ඇති කොමිසම් පිට කොමිසම් දාලා දේශපාලන පරිගණීම් කියලා තක්කඩින්ව නිදොස් කොට නිදහස් කරලා අපිව හිරගෙවල් වල දාලා නතර කරන්න අපට ඊළඟට අවශ්‍ය වෙන්නේ හුදු ඔලු කෙඩි මාරුවක් ආණ්ඩු පෙරලියක් නෙවෙයි මේ රටේ යුග පෙරලියක්. තමුන්නාසලා කිව්ව එක්සත් ජාතියේ පක්ෂය ඒ නායකයාත් එක්ක ගමනක් යන්න බෑ කියලා. ඒ නායකයා රටත් කෑවා පක්ෂයත් කෑවා. අපි දන්නවා තමුන්නාසලාට ආණ්ඩුවක් එනකොට තමුන්නාසලා බලාපොරොත්තු වෙනවා පාක්ෂිකයාගේ දරුවෙකුට රස්සාවක් දෙන්න. අපේ පක්ෂ නායකයාට ඒව තේරුන්නේ නැහැ. අද වෙනකොට අපි දකින්න නැවතත් රයිල් එක්කසි මහත්තයා මන්ත්‍රී කෙනෙක් කරගන්න බැරුව ඉඳගෙන කියනවා ආපහු ලෑස්තිලු ඇවිල්ලා රට බාර ගන්න. ඔන්න තමුන්නාසලාට ආපහු ගේමක් දෙන්න වෙනවා. මේ නරනෝ හොල්මන ආපත් ඇවිල්ලා අපට ආවේශ වෙන්න පටන් ගත්තොත් අනේ දෙයියනේ තමුන්නාසලා කට්ටණියෝ ලෑස්ති කරගන්න කට්ටකු මංජල් ලෑස්ති කරගන්න හොඳ තොයිලයක් හදන්න ඊළඟ පාර මග බෑවිලා යන්න කියලා. ඔබතුමන්ලාටත් මේ රටේ සකලවිධ ජන ප්‍රජාවට මම පැහැදිලිවම කියන්න කැමතියි මම අපි ඔබ රට වටේ විහි වී සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාව තවත් වාර්තාවක් අපේ රටේ ළඟදිම පිහිටවනවා. ඒ වාර්තාව තමයි මීළඟ ජනාධිපතිවරණයෙන් පොදු ජන දුක හඳුනන මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට ශක්තිය ලබා දෙන පොදු ජන ජනාධිපතිවරයෙක් සමග පොදු ජන ආණ්ඩුවක් බිහි කරන්නට අපි හැමෝම සමත් වෙනවා කියන එක මම කියන්නට කැමතියි. මතක තබා ගන්න අපේ ජානවල තිබෙනවා කිසිම දවසක කිසිම මොහොතක ජනතාව අත් නොහරින ශක්තිය අපේ ජානවල තිබෙනවා. මිත්‍රවරුනි මම පැහැදිලිව කියන්න කැමති රිදී හැන්ද කටේ තියාගෙන පක්ෂ නායකයන් හැටියට බිහි වුණු පුද්ගලයෝ නෙවෙයි. අපි අපිට දැලි බිහියෙන් කිරි කන්නටත් සිද්ධ වුණා. ජනතාව එක්රොක් කරන ඒ මහා ජනතාවාදී ව්‍යාපාරයට සමගි ජන බලවේගය නායකත්වයේ දෙනවා පමණක් නෙමෙයි මේ රටේ පොදු ජනයාගේ ජීවිත සුරකින්නට අපි අපේ ජීවිත උනත් පරිත්‍යාග කරන්නට ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. මුහුණේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝ වේරා ෆේස් වොෂ්.